Hello everyone. I want to tell you about the YouTube channel. Hello everyone. I want to YouTube channel. Subscribe to the channel. If you want to subscribe and click the bell icon, click the bell icon. If you want to send my videos, please send me a notification. Okay. ඉතින් මම අද කතා කරන්නේ ඇත්තටම කිව්වොත් දෙයක් තියෙනවා ඔයාලා ඔයාලගේ ෆෝන් එක ගැන දන්නේ නැත්තම්. ඉතින් මේ වීඩියෝ එක බලන් යද්දී ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒකම තමයි මේ ගැන ඔයාලගේ නොදන්නේ යාළුවෝ ඇති. ඉතින් ඒ ඔයාලගේ හැම යාළුවිටම මේක ෂෙයා කරන්න මම කරන්නත් එපා. හොඳයි. ඉතින් අපි ෆෝන් එකක් අලුතෙන් ගන්න ගියොත් අපි සාමාන්‍යයෙන් ඒ ෆෝන් එකේ ROM එක කීයද, RAM එක කීයද, අපි ඒ ෆෝන් එකේ price එක කීයද, ඒ වගේව තමයි වැඩිපුරම අපි හොයලා බලන්නේ. හැබැයි අපේ ෆෝන් එක අපි දැන් පාවිච්චි කරන ෆෝන් එක හෝ නැත්නම් අපි අලුතින් ගන්න ෆෝන් එක ගත්තට පස්සේ ඒකේ තියෙන ෆීචර්ස් කොහොමද තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් මං අද කියන ක්‍රමය. ඒ කියන්නේ අපේ චිප්සෙට් එක කොහොමද, අපේ මේකේ CPU එක කෝස් කීයක් තියෙනවද, අපේ ඩිවයිස් එක මොකද්ද, ඒකේ බැටරිය කොහොමද, ඒකේ තියෙන සෙන්සර්ස් කොහොමද, මෙන්න මේ හැම දෙයක්ම මං අද කියන ක්‍රමය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලා දැනගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකක් කොහොමද තියෙන්නේ කියලා. හොඳයි. අපිට ඒකට මුලින්ම ප්ලේ ස්ටෝර් එකට යන්න ඕනේ. ප්ලේ ස්ටෝර් එකෙන් අපිට CPU ISEC කියන මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මම මේක ඕපන් කරනවා. ඕපන් කරාම මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. දැන් ඉතින් මෙතනදී මගේ ෆෝන් එකේ තියෙන විදිය පෙන්වනවා. ඉතින් මගේ ෆෝන් එකේ මෙතන ගත්තොත් එමේ Snapdragon chipset එකක් තියෙනවා. ඒගොල්ලෝ කෝස් 8ක් තියෙනවා. මේ විදිහට CPUs තියෙන විදිය පෙන්වනවා. ඊට පස්සේ අපේ ඩිවයිස් කෙනෙක්ට ගියාට පස්සේ අපේ මගේ ෆෝන් එකේ දැන් මෙතන M015 5G මේ විදිහට පේනවා. මේක Samsung කියලා පේනවා. මේ විදිහට අපේ RAM එක, available RAM එක, storage එක, internal storage එක, available storage එක, screen size එක, screen resolution එක, ඒ වගේම මේ විදිහට මෙතන පේනවා. ඊට පස්සේ අපි සිස්ටම් එක පැත්තට ගියොත් එහෙම මේක Android version එක 10 Android version එක built-in ID තියෙනවා. මේ විදිහට අපේ ෆෝන් එක ගැන තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා root access කියලා. මෙතන no කියලා තියෙනවා. මෙතන කියන්නේ අපේ ෆෝන් එක root කරලාද නැද්ද කියලා. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට අපේ සිස්ටම් updating මෙන්න මේ විදිහට පෙන්වනවා. හොඳයි. ඊට පස්සේ අපේ බැටරි එක පැත්තට ගියොත් එහෙම මෙතන බැටරි එක health එක කොහොමද කියලා good කියලා තියෙනවා. මෙතන battery level එක 172ක් තියෙනවා. මේ විදිහට අපේ technology එක status එක, power source, ඒ වගේම තමයි temperature එක, volt මේ විදිහට පෙන්වනවා. ඊට පස්සේ අපේ මේ විදිහට මෙන්න මෙතනදී මේ වගේ එකක් පෙන්වනවා. ඒ වගේම තමයි මෙතන sensors කියලා එකක් තියෙනවා. අපේ phone එකේ තියෙන sensors මෙන්න මේ විදිහට පෙන්වනවා. හොඳයි. ඉතින් මේ ඇප්ලිකේෂන් එකෙන් අපිට අපේ ෆෝන් එක ගැන අපි නොදන්න දේවල් දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයාලා ඒ වගේ දේවල් දැනගන්නවා වගේම මේ වීඩියෝ එක බලලත් ඔයාලා දේවල් දැනගන්න ඇති. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ඔයාලගේ දහස් කමෙන්ට් කරන්න, ඔයාලගේ මේ වීඩියෝ එක හැම යාළුවෙටම ෂෙයා කරන්න. ඒ වගේම තමයි පල්ලෙහා තියෙන ඔතපාර සබ්ස්ක්‍රයිබ් බටන් ක්ලික් කරනවා වගේම ඊටහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් ඔයාලට මගේ වීඩියෝස් දවස් සෙනින් ගෙන්න ගන්න පුළුවන් ඒ notification එකක් විදියට. Thank you. අපි තවත් දවසක මීටත් වඩා හොඳ වීඩියෝකින් හම්බෙමු.